හොඳයි ඉතින් ඔන්න ඔයාලා එකතු වෙලා ඉන්නවා තවත් අපේ RAM Studios Video Games Master Class channel එකේ වීඩියෝ එකක් එක්ක. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි අරගෙන ඉන්නේ අපේ post processing කියන tutorial series එකේ දෙවෙනි වීඩියෝ එක. තමයි අපි මේ අරගෙන ඉන්නේ Photoshop tutorials වල. ඉතින් කලින් වීඩියෝ එකේදී අපි කතා කරා ඇයි post processing එකක් අපිට ඕන වෙන්නේ ඕගොල්ලන්ගේ portfolio එකට දානකොට competition එකට දානකොට මේ විදිහට post processing එකෙන් ඕගොල්ලන්ට කොච්චර ලොකු දෙයක් කරන්න පුළුවන්ද කියන එක මම එදා මම කලින් වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට පෙන්නනවා. ඉතින් මම අදත් ඒ වගේ තවත් එක්සැම්පල් එකක් තමයි අරගෙන ඉන්න යන්නේ. ඉතින් මේකට පාදක වෙන්නේ කාර් එන්ඩ් චැලෙන්ජ් කියන එක. ඉතින් මම කාර් එන්ඩ් චැලෙන්ජ් 2021 කියලා සැප්තැම්බර් 15 වෙනිදා වීඩියෝ එකක් රිලීස් කරා. ඉතින් ඔයගොල්ලන්ට මතක නම් ඔයගොල්ලෝ බැලුවා නම් මේකදී මම කතා කරේ මේ Hum3D කියන සයිට් එකෙන් වෙබ්සයිට් එකෙන් මේගොල්ලෝ सेप्टेंबर डिसेंबर नवंबर अग डिसेंबर दवा हयाक විතර කාලයක් තමයි මෙන්න මේ කාර් එන්ඩ් චැලෙන්ජ් එකට තියෙන්නේ. ඉතින් ඕගොල්ලොන්ට මම හිතන්නේ ඕගොල්ලෝ ගොඩක් අය මේ කාර් එන්ඩ් චැලෙන්ජ් එක වෙනුවෙන් මම හිතන්නේ ගොඩ දෙනෙක් ඇප්ලයි කරා කියලා. කීප දෙනෙක් මම දැක්කා. ඉතින් කීප දෙනෙක්ගෙන් දෙන්නෙක්ගේ තමයි මම හරියටම දැනට දැක්කේ. සමහර කට්ටිය පාටිසිපේට් වෙනවා කියලා තිබ්බට මම ඒගොල්ලන්ගේ තාම ප්‍රොසෙස් එකක්වත් ඒ වර්කින් ප්‍රෝග්‍රෙස් එක මුකුත් තාම දැක්කේ නැහැ. ඉතින් මේකට මම දන්න දෙන්නෙක් අර කිව්වා වගේ දාලා තිබ්බා. ඉතින් මේ තියෙන දැනට ඒගොල්ලෝගේ සබ්මිට් කරපු ඒවා. ඉතින් ඕගොල්ලන්ට මේ සයිට් එකට ගිහිල්ලා බලන්න පුළුවන් මේගොල්ලෝ මොන වගේ, ඒ කියන්නේ ආටිස්ට්ලා මොන වගේ දේවල්ද මේ කාර් එන්ඩ් චැලෙන්ජ් එකට දාලා තියෙන්නේ කියලා. ඉතින් මෙහෙම යනකොට ඕගොල්ලන්ට පේනවා ඉතින් මෙන්න මේ තියෙන්නේ අපේ ලංකාවේ එක්කෙනෙක්ගේ එක රෙන්ඩරින් එකක් සහ මේ තියෙන්නේ මම දැන් අද මේ වීඩියෝ එකේදී කතා කරන්න යන තව රෙන්ඩරින් එකක්. ඉතින් මේකෙදි මෙන්න මේ පළවෙනි එක තමයි අෂේන් ප්‍රභාත්ගේ. ඉතින් මම අෂේන් ප්‍රභාත් මල්ලිත් එක්ක මෙයාගේ, ඒ කියන්නේ අෂේන් ප්‍රභාත් මල්ලි කලින් නිසියන් GTR එකක බ්ලෙන්ඩ් වලින් 3D animation එකකුත් කරලා තිබ්බා බ්ලෙන්ඩ් වලින්. ඉතින් මේ animation එකේ break down එකක් ඕගොල්ලන්ට interview එකක් විදිහට මම මේ මල්ලිත් එක්කම අරගෙන ඉන්න ඕගොල්ලන්ට මම ලෑස්ති කරගෙන ඉන්නවා. ඉතින් ඒකත් ඉස්සරහ දවසකදී මේ channel එකෙන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි අපි කතා කරලා බලමු මෙන්න මේ project එකේ, ඒ කියන්නේ මේ Hamster 3D එකට දාපු මෙන්න මේ රෙන්ඩරින්ග් එකේදී ඒගොල්ලෝ එයා කොහොමද මේ වැඩ ටික කරගත්තේ කියලා අපි break down එකක් තවත් වීඩියෝ එකකින් අපි අරගෙන ඉන්න පුළුවන් වේද කියලා බලමු. ඉතින් මම හිතනවා මේක හොඳ inspiration එකක් වෙයි කියලා ඔයාලට. ඉතින් ඔයාලත් මේ වගේ හොඳ again හොඳ රෙන්ඩරින්ග්ස් හොඳ games ඒ වගේ ඒවා develop කරොත් අපිට පුළුවන් ඕගොල්ලන්වත් interview කරලා ඊට පස්සේ ඕගොල්ලන්ගේ experience එක knowledge එක අනිත් කට්ටියත් එක්ක share කරගන්න සහ master class එක කොහොමද ඕගොල්ලන්ට වැදගත් උනේ කියලාත් ඕගොල්ලන්ට මම හිතන්නේ අනිත් කට්ටියත් එක්ක share කරගෙන මේ message එක පතුරවන්න පුළුවන්. ඉතින් හරිම සන්තෝසයි. ඒ කියන්නේ දැන් මොකද, ඒ කියන්නේ මේ car end challenge එක ගැන video එක දැම්මට පස්සේ ඒකෙන් aware වෙලා කීප දෙනෙක් හරි ඒකට inspire වෙලා ඒකට කම්පිටිෂන් එකට ආර්ට් වර්ක් එක ඇඩ් කරපුවාට පස්සේ අන්තිමට අපිට පොඩි සතුටක් ඉතින් තියෙනවා. රයිට්, අපිත් ඒකට එන පැත්තකින් ඉඳලා පොඩි සපෝට් එකක් හරි දුන්නානේ කියලා. ඉතින් ඒ නිසා ඉතින් හොඳ වැඩක් ඒක. ඉතින් ඊට පස්සේ ඕගොල්ලන්ට පේනවා ඇති මේක ඉතින් බ්ලෙන්ඩර්, ක්වික්සල්, බ්‍රිජ් සහ ඇඩෝබි ෆොටෝෂොප් එක පාවිච්චි කරලා කරලා තියෙන්නේ. ඉතින් මේක ලංකාවේ කුඩියකුත් තියෙනවා. ඉතින් අපේ ඩෙන්ටිටි එකක් තියාගෙන ලස්සන ෆියුචරිස්ටික් ඉමේජ් එකක් හදලා තියෙනවා. ස්ටෝරි එකක් අපිට බලන්න පුළුවන් ඒ කතාව ඇතුලේ, ඒ කියන්නේ ඉමේජ් එක ඇතුලේ. ඊට පස්සේ මේ ඊළඟ එක තමයි චන්දික සමරක්කොඩි කියලා කියන්නේ. ඉතින් චන්දික සමරක්කොඩිගේ මැඩ් මැක්ස් ටයිප් එකට නිකන් අර හදපු කා එකක් තමයි මේක. ඉතින් මට මතක, ඒ කියන්නේ මට චන්දිකව ඉස්සෙල්ලම හම්බුනේ එයාගේ මේ කලින් ඊට කලින් හදපු මැඩ් මැක්ස් කා එක දැකලා Facebook එකේදී. ඉතින් ඊට පස්සේ අපි කතා කරලා ඉතින් සාමාන්‍ය ඇඳුණුම් කමක් තිබ්බා. ඉතින් ඊට පස්සේ තමයි මම ළඟදී දැක්කේ රයිට් මෙයාත් ඊට පස්සේ මේ පාර කාර් එන්ඩ් චැලෙන්ජ් එකටත් දානවා කියලා. මං හිතන්නේ කලින් පාර දාන්න හිටියා, මං හිතන්නේ දාන්න chance එකක් තිබ්බේ නැහැ චන්දිකට. ඉතින් මේ විදිහට තමයි මෙයාගේ රෙන්ඩරින් එක දාලා තිබ්බේ සහ මටත් ඊට පස්සේ පෙන්වුවා පොඩ්ඩක්. හරි මේ තියෙන්නේ රෙන්ඩරින් එක කියලා. ඊට පස්සේ තමයි මම මේ රෙන්ඩරින් එක දැක්කේ. ඉතින් චන්දිකගේ ගත්තොත් එහෙම මේ චන්දික මේ විදියට, මම කියන්නේ මම කව ආර්ට් එකේ දාලා තියෙන්නේ මේ ඉමේජ් එක නිසා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා චන්දිකගේ ආර්ට් ස්ටේෂන් එකේ ලින්ක් එක. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ගිහිල්ලා චන්දිකවත් ෆලෝ කරන්න සහ අෂේන්ගෙත් අෂේන් ප්‍රභාත් කියලා ඕගොල්ලන්ට ආර්ට් ස්ටේෂන් එකේ සර්ච් කරලා එයාවත් ෆලෝ කරන්න පුළුවන්. එයාගෙත් හොඳ ක්‍රියේෂන්ස් තියෙනවා.
ඉතින් චන්දිකගේ මේ විදිහට තමයි කායකේ කොහොමද ඩිවලොප් කරේ කියලා ඊට පස්සේ මේ විදිහට බ්‍රේක් ඩවුන් එක ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හැබැයි දැන් මේ විදිහට බලාගෙන යනකොට ඒ කියන්නේ මම දැන් මේක පළවෙනි පාර මේ විදිහට දැක්කට පස්සේ මට හිතුණ දෙයක් තමයි රයිට් මට මීට වඩා මේක පෝස්ට් ප්‍රොසෙස් එකක් කරා නම් තව පොඩ්ඩක් මීට වඩා ලුක් එකක් මේකට ඇඩ් කරගන්න පුළුවන් වෙයි කියලා මට හිතිලා තමයි මම මේක දැක්කට පස්සේ චන්දිකගෙන් රික්වෙස්ට් එකක් දාලා එයාගේ ඉමේජ් එක ඉල්ලගෙන මම මේක පෝස්ට් ප්‍රොසෙස් එකක් දාලා එයාට පෙන්නුවා. ඉතින් ඊට පස්සේ එයාත් ඊට පස්සේ මම හිතන්නේ ඒක ෂෙයා කරලා තිබ්බා එයාගේ ප්‍රොෆයිල් එකේ. ඉතින් චන්දිකගෙත් කලින් මැඩ් මැක්ස් කායකක් තිබ්බා මෙන්න මේ විදිහට. මම හිතන්නේ මේක ලිමිටඩ් ටයිම් එකකින් මෙයා කරේ මේ මැඩ් මැක්ස් කායක. ඊට වඩා මම මේකට පර්සනලි මම අලුතෙන් හදලා තියෙන එකට වඩා මෙන්න මේකට තමයි ගොඩක්ම කැමති වුණේ. මොකද මේකේ අර මැඩ් මැක්ස් කියන සහ ඒ කියන්නේ කායකේ ෂේප් එකත් එක්ක ඒක මාරම ලුක් එකකට තියෙනවා. සහ මේ ඒකේ කියන්නේ ගොඩක් ඩීටේල් වයිස් සෑහෙන ගති. ඉතින් මම එහෙම කියලා අලුත් එක අවුල් කියන නෙමෙයි, මම කියන්නේ අර මේ පර්සනලි මේ කායකට වඩා මේ කායකේ ෂේප් එකත් එක්ක මම හිතනවා ඒක නිකන් අර කාලීන මැඩ් මැක්ස් කාර් එකක් වගේ නේ. එතකොට නිකන් පොඩි ගතියක් තියෙනවා ඒ කාර් එකේ. එතකොට මම බැලුවා ඒකයි දැන් මේකට පෝස්ට් ප්‍රොසෙස් එකකින් මොන වගේ දේවල්ද කරන්න පුළුවන් කියලා. ඉතින් මම පෙන්නනම් ඕගලන්ට මම පෝස්ට් ප්‍රොසෙස් එකේ ෆොටෝෂොප් එකේ පෝස්ට් ප්‍රොසෙස් එක දාලා කොහොමද මම මේකේ පෝස්ට් ප්‍රොසෙස් එක කරේ කියලා, සහ මම ටිප්ස් ටිකක් දෙන්නම්. මම කලින් වීඩියෝ එකේදී කරපු දේවල් වලින් මොනවද මම මේකට පාවිච්චි කරේ සහ ඊට පස්සේ මොන වගේ දේවල්ද අපිට ඉම්ප්‍රූව් කරන්න පුළුවන් මේ වගේ ඉමේජ් එකක් ගත්තට පස්සේ පෝස්ට් ප්‍රොසෙස් එකකදී කියන ටිප්ස් ටික මම ඔයගොල්ලන්ට දෙන්න තමයි යන්නේ. එහෙම නැතුව මම අර ගොඩාක් ඒ කියන්නේ ඔක්කොම කරලා පෙන්නන්න යන්නේ නැහැ. ඇත්තටම මම මේක ප්‍රොජෙක්ට් ෆයිල් එක තියාගන්නවද නැද්ද කියලා කල්පනා කරලා ඊට පස්සේ මම සේව් උණු කර අයින් කරා. රයිට්. ඉතින් අපි වැඩි කතාවට යන්නේ නැතුව අපි කෙලින්ම යමු ෆොටෝෂොප් පැත්තට ගිහිල්ලා අපේ වැඩේ පටන් ගමු. රයිට්. හරි. ඉතින් මෙන්න මේ විදිහට තමයි චන්දිකගේ ඔරිජිනල් රෙන්ඩරින් එක තිබ්බේ. එහෙමත් නැත්නම් අපි කලින් ටියුටෝරියල් එකේදී කතා කරා වගේ රෝ රෙන්ඩරින් එක. හැබැයි මේකේ මම හිතන්නේ චන්දික ෆොටෝෂොප් වලින් පෝස්ට් ප්‍රොසෙස් එක කරලා තියෙනවා. ඉතින් මේක රෝ කියලාම කියන්න බෑ. හැබැයි මට හම් වෙනකොට චන්දිකගේ පෝස්ට් ප්‍රොසෙස් එක කරත් ඒක මට හම් වෙනකොට මගේ ස්ටේට් එකේදී මේක මම මේක තමයි මම රෝ එක විදියට සලකන්නේ. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට පෙන්නන්න මම ඉස්සෙල්ලම පෝස්ට් ප්‍රොසෙස් කරපු එක චන්දිකගේ. එතකොට මේක තමයි රෝ එක. ඊට පස්සේ පෝස්ට් ප්‍රොසෙස් කරාට පස්සේ මෙන්න මේ විදියට මම චේන්ජ් කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පෙන්නදි මම කලර්ස් ටිකක් වෙනස් කරලා තියෙනවා. ඊට පස්සේ මේක ඩීටේල්ස් ටික ගත්තොත් ඔයාලට පේනවා මම ගන් එකකින් පොඩි ස්මෝක් එකක් යන විදියට දාලා තියෙනවා. සහ අර ගන් එක දැන් අර ෂූට් කරලා ඉවරනාට පස්සේ අර පොඩි රත් වෙන ගතියක් වගේ දාන්න අන්න ඒ විදියට පොඩ්ඩක් ඒ අර රත් වෙලා තියෙන විදියට ඒ යකඩේ පොඩි ඉෆෙක්ට් එකක් අරගෙන තියෙනවා. මම මෙතනත් ඒ විදියටම කරලා තියෙනවා. සහ මෙතනත් පොඩි දුමක් යනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවනම් මම පොඩි ලයිට් ටිකක් පොඩ්ඩක් ඔන් කරා. නිකන් ලයිට් ටිකක් පොඩ්ඩක් ඔන් කරත් හොඳයි කියලා හිතලා ඊට පස්සේ ලයිට් ටිකක් ඔන් කරලා ඒකෙදි පොඩි බීම් එකක් වගේ මෙහෙම දාලා තියෙනවා. ඉතින් එකත් එක්ක ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවනම් මෙන්න මේ හරියේ පොඩ්ඩක් අර ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ අර නිකන් අර මේ විදියට අර දුම එහෙම ආවට පස්සේ පොඩ්ඩක් අර බෑග්ග්‍රවුන්ඩ් එක අපිට පේන විදියට නිකන් අර පොඩි කොහොමද කියන්නේ අර මේ වගේම ඉෆෙක්ට් එකක්නේ අපිට අර දකින්න හම්බෙන්නේ. එතකොට ඒ වගේ ඉෆෙක්ට් එකක් දාලා තිනවා. සහ මම බෑග්ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් බ්ලර් කරලා තිනවා. මොකද පොඩි ඩෙප්ත් ඔෆ් ෆීල්ඩ් ඉෆෙක්ට් එකක් අරගෙන ඒ විදියට හදන්න. ඒ වගේම තමයි ඕගොල්ලොන්ට චුට්ටක් බැලුවොත් තේනවා ඉතින් මම මේ හරිය පොඩි අර ස්මෝක් එකක් වගේ පොඩ්ඩක් අර කාන්තාරවල තියෙන කාන්තාර ටයිප් එකේ තියෙන අර පොඩි දුම ගතියක් තියෙනවා. මේ දුම ගතියක් ගන්න පොඩි ස්මෝක් ටිකක් දාලා තිනවා පේන නොපේන ගන්නට. ඉතින් ඒ විදිහට තමයි මම මේක ඒ කියන්නේ මම මේකේ පෝස්ට් ප්‍රොසෙස් එකේදී දේවල් කරේ. ඊට අමතරව මම පොඩ්ඩක් ටයර්ස් ටික පොඩ්ඩක් ඩාර්ක් කරලා මීට වඩා ඉතින් ඒ වගේ දේවල් ටිකක් කරා. ඉතින් මම පෙන්නන්නම් මේකත් මම කොහොමද achieve කරේ කියලා. ඉතින් මේ කොල්ඩේටම ගන්න බැරුවේ මොකද ඒ settings මට ඇත්තට මතක නැහැ. ඉතින් මේකෙදි මම කරේ මුලින්ම මම මේක රෝ එක කියලා මේ විදියට රීනේම් කරගන්නවා. රීනේම් කරගෙන දැන් මම මේක නම් කලින් වීඩියෝ එකේදී වගේ ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් කරන්නේ නැහැ. මොකද මේ කම්පොසිෂන් එක ඇත්තටම හොඳයි. ඒ නිසා මම මේකේ ඩුප්ලිකේට් එකක් අරගෙන මම මේක රීනේම් කරනවා කැමරා රෝ කියලා. ඊට පස්සේ මම කරන්නේ කෙලිම ෆිල්ටර් ගිහිල්ලා කැමරා රෝ ඔප්ෂන් එකට ගිහිල්ලා ඉතින් මෙන්න මේ විදිහට එඩිට් කරනවා. ඉතින් එඩිට් කරනකොට ඕගොල්ලන්ට පේනවා ඇති දැන් මෙතන වටේ තියෙනවා පොඩ්ඩක් හිඩසක් ඇවිල්ලා. ඒකට හේතුව මොකක් හරි මේ එළියට පැනලා තියෙනවා මොන හරි පොඩි කෑල්ලක්. ඉතින් ඒ නිසා මම කරන්නේ ඒක පොඩ්ඩක් ආපහු මේ විදිහට සිලෙක්ෂන් එක දාලා
ඊට පස්සේ control J දාලා control key එකත් එක්ක J එක දාලා මම මේ විදිහට ඒක වෙනම cut කර ගන්නවා ඊට පස්සේ ඔයගොල්ලන්ට බැලුවොත් pay filter ගිහිල්ලා camera raw ගියාට පස්සේ අර වටේ තියෙන කොටස අයින් වෙලා තියෙනවා ඒ කියන්නේ අර ඒකේ මොකක් හරි කෑල්ලක් තියෙන නැති සමායෙදි ඉතුරු වෙලා ඊට පස්සේ ඔන්න දැන් මේ විදිහට camera raw එක ගත්තට පස්සේ මට පුළුවන් මේකේ මේ විදිහට post process එක කරන්න. ඉතින් ඕගොල්ලන්ට මතක නම් මම පොඩ්ඩක් මේ වගේ පැත්තකටත් අරගෙන ඊට පස්සේ purple color එක පැත්තට තමයි original එකේ aran තිබ්බේ post processing එකේදී. මම ඒ වගේම චුට්ටක් ගන්න try එක දෙන්න. ඊට පස්සේ මම clarity එක මේකෙදි වැඩි කරනවා සහ vibrance එක මම චුට්ටක් වැඩි කරනවා. වැඩි කරලා dehaze එකත් මට පොඩ්ඩක් වැඩි කරන්න පුළුවන් sharpness එක up කරගන්න. මොකද නැත්තම් ගොඩාක් බ්ලෙන්ඩ් වෙලා තියෙන්නේ මෙහෙම තිබ්බොත් ඒ නිසා මම පොඩ්ඩක් ෂාප්නස් එක වැඩි කරලා ඊට පස්සේ සැචුරේෂන් එකත් මට තව චුට්ටක් ඕන වැඩි කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මතක නම් අපි කැමරා රෝ එකේ මේ හදන සෙටින්ග්ස් ටික ආපහු කලර් ලුක්අප්ස් දානකොට කොහොමද කලර්ස් වෙනස් වෙනවා. ඒ නිසා ලොකුවට ප්‍රශ්නයක් නැතුව ඔයගොල්ලන්ට පොඩ්ඩක් එක්සජරේට් කරලා මේ වැඩේ කරාට ලොකු අවුලක් යන්නේ නැහැ. ඊට පස්සේ මේ විදිහට ෂැඩෝස් ඊට පස්සේ හයිලයිට්ස් මේ වගේ දේවල් ඔයගොල්ලන්ට පුළුවන් පොඩ්ඩක් බලලා සෙටින්ග්ස් ටික හදාගන්න. ඊළඟට මම මෙතන ෂාප්නින් පාර්ට් එකට පොඩ්ඩක් ගිහිල්ලා අර වගේම නොයිස් රිඩක්ෂන් එකක් දෙනවා. ඊට පස්සේ මට පුළුවන් විග්නෙට් එකක් දෙන්න. දැන් මේකේ දිනම් මට පුළුවන් එහෙම වයිට් එකක් උනත් දෙන්න. එහෙම නැත්නම් මට පුළුවන් පොඩ්ඩක් පොඩි සිනමැටික් ගතියක් ගන්න පොඩි විග්නෙට් එකක් දෙන්න ලොකු ඉෆෙක්ට් එකක් වෙන්නේ නැතුව. ඊට පස්සේ මේ විදිහට දාලා ඔයාලට පුළුවන් මේක ඕකේ එක දෙන්න. එතකොට ඕගොල්ලන්ට වෙනද කැමරා රෝ එකකින් උනත් මාර්ම සිරා විදිහට මේක ගන්න පුළුවන්. ඒ කියන්නේ සෑහෙන ඉම්ප්‍රූවමන්ට් එකක් කරන්න පුළුවන් කැමරා රෝ එකකින් විතරයි. ඊට පස්සේ මම මේක ඩුප්ලිකේට් එකක් දානවා. මේ විදිහට ඩුප්ලිකේට් එකක් දාලා මම දානවා ඇඩ්ජස්ට්මන්ට් 1 කියලා. ඊට පස්සේ මම මේකට දානවා කලර් ලුක්අප් එක. කලර් ලුක්අප් එකේදී මට මෙහෙම දාගෙන යන්න පුළුවන්. ඉතින් මේකෙදී මම ත්‍රී ස්ට්‍රයිප් එක කොහොමද දානවා? මොකද ත්‍රී ස්ට්‍රයිප් එකේදී ගොඩක් කලර්ස් ලස්සනට උඩට අරගෙන දෙන්න නිසා ඊට පස්සේ ත්‍රී ස්ට්‍රිප් එක දාලා ඉතින් මම කලින් ටියුටෝරියල් එක ඔයගොල්ලෝ බැලුවා කියලා තමයි මම ඉක්මනට කරගෙන යන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේ දේවල් ඔක්කොම ස්ටෙප් බයි ස්ටෙප් ලස්සනට බලා ගන්න පුළුවන් අපේ කලින් පෝස්ට් ප්‍රොසෙස් ටියුටෝරියල් එකේදී. ඊට පස්සේ මම මේකේ දාගෙන යමු මොන වගේ එකක්ද තියෙන්නේ කියලා බලන්න. අපි මෙහෙම එක එකව දාගෙන බලගෙන යමු. එතකොට බලාගෙන යනකොට ඔයගොල්ලන්ට පේනද මෙන්න මේකත් හොඳයි. මොකද කලර්ස් එහෙම හොඳට පොප් අප් වෙලා පේනවා. රයිට්. අපි මේක දාමු. හොර බ්ලූ එක අපි ගමු. ඒකේ පොඩ්ඩක් නිල් පාට එහෙම කාර් එකේ හොඳට අප් වෙනවා. රයිට්. මේක චුට්ටක් අපි හරි. රයිට්. මෙන්න මේ වගේ 70කට වගේ කිට්ටු වෙන්න ගමු. ඊට පස්සේ අපි බලමු තව අපිට යන්න පුළුවන් මොකද දෙයක් තියෙද කියලා. මේකත් අර පොඩි තියෙනවා ඉෆෙක්ට් එක ලස්සන. හරි මට හිතෙන්නේ ඒ ඇති වෙයි කියලා. මම ඊට කලින් නම් ඊට වඩා දැම්මා. හැබැයි අපි දැනට මෙතනින් නවත්තමු. මම ඊට පස්සේ hue saturation එකට ගිහිල්ලා පොඩ්ඩක් බලමු මට කලර් එක චේන්ජ් කරගන්න පුළුවන් වේවිද කියලා. පොඩ්ඩක් purple එක පැත්තට මේක අපේ saturation එක වැඩි කරමු. මේ වගේ ගානකට අපිට ගන්න පුළුවන් පොඩ්ඩක් ඒ දේවල් ටික. ඊට පස්සේ මම මේ ටික group කරලා මේක duplicate එකක් අරගෙන ඕල්ට් එකත් එක්ක කන්ට්‍රෝල් ඊ එකෙන් මම මේක මර්ජ් කර ගන්නවා. ඊට පස්සේ මට පුළුවන් මේකේ පොඩ්ඩක් කලර්ස් හදන්න. දැන් අර මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් දැන් මේකේ කොහොමද මේ ඉෆෙක්ට් එක හදන්නේ කියලා. මේ අර ගන්න එකේ ඉස්සරහට ටික පොඩ්ඩක් රත් වෙලා තියෙන විදිහට. ඒකට පළවෙනියට ගන්න උනේ කලර්ස් චේන්ජ් කර ගන්න තමයි. එතකොට මම මේක ඩුප්ලිකේට් එකක් මේ විදිහට දාගෙන ඊට පස්සේ ඩබල් ක්ලික් කරලා මම පොඩ්ඩක් යන්නම් කලර් ඕවලේ එකකට. එතකොට කලර් ඕවලේ එකක් ගිහිල්ලා මෙන්න මේ ඕවලේ කියන එකක් දාලා ඊට පස්සේ ඕගොල්ලන්ට පේනවාද මට පුළුවන් මෙන්න මේ විදිහට කලර් ඕවලේ එකක් දාලා පොඩි මේ වගේ තැඹිලි පාටක් දෙන්න. ඊට පස්සේ තැඹිලි පාට අර පොඩ්ඩක් ගින්දර පාට වගේ නිකන් මම රත් වෙච්ච වගේ ටයිප් එකකට නිකන් ආවට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් කොච්චරද කියලා කන්ට්‍රෝල් කරන්න. ඊට පස්සේ මේ විදිහට දාලා ඒක ඕකේ දීලා දැන් මේක මට ඕනේ මේ දැන් කලර් ඕවලේ එක මේ විදිහට තියෙන. මම මේකේ මේ ඉෆෙක්ට් එක විදියට තියෙන එක වෙනමම මර්ජ් කර ගන්නවා. එතකොට මට ඒක කරන්න පුළුවන්
රයිට් ක්ලික් කරලා මෙතන තියෙනවා රාස්ටරයිස් ලේයර් ස්ටයිල් කියලා. මේක දැම්මම මොකද වෙන්නේ? ඒක මේ විදිහට මර්ජ් වෙනවා. ඊට පස්සේ මම කරන්නේ මේකට මාස්ක් එකක් දානවා. එතකොට මේ මාස්ක් එක දාපුවම වෙන්නේ මේ සුදු පාට කියලා කියන්නේ ෆුල් විසිබිලිටි එක. ඒ කියන්නේ මේ සුදු පාට මාස්ක් එකෙන් වෙන්නේ මෙයාගේ විසිබිලිටි එක කන්ට්‍රෝල් කරන එක. එතකොට විසිබිලිටි එක මම ඉස්සෙල්ලම ඩාර්ක්, ඒ කියන්නේ කෙලිම තනි කළු කරනවා. ඒ කියන්නේ විසිබිලිටි එක බිඳුව කරනවා. ඒකට මට පුළුවන් මේ මාස්ක් එක මේ විදිහට සිලෙක්ට් වෙලා තිනකොට ලේයර් එකේ මේක සිලෙක්ට් වෙලා තිබු ප්‍රශ්නයක්. මෙන්න මේ මාස්ක් එක සිලෙක්ට් කරලා කන්ට්‍රෝල් කී එකත් එක්ක I දැම්මම ඔයාලට පේනවා ඉතින් ඉෆෙක්ට් එක සම්පූර්ණයෙන් නැති වෙනවා. ඊට පස්සේ මට පුළුවන් බ්‍රෂ් ටූල් එක අරගෙන මෙතන කලයක සුදු පාට දාලා මේ විදියට ඔපැසිටි එක සාමාන්‍යයෙන් 20 ගණනක් වගේ මේ විදියට දාලා බ්‍රෂ් එකේ සයිස් එකත් පොඩ්ඩක් මේ විදියට අඩු කරලා මෙන්න මේ වගේ පොඩ්ඩක් පේන් කරන්න. එතකොට ඔයාලට පේනවා ඇති අර යට තියෙන ලේයර් එක තමයි මෙතනදී පොඩ පොඩ මේ විදියට මතු වෙන්නේ කියලා. ඊට පස්සේ ඔයාලට ඕන නම් මේක ඉන්ටෙන්සිටි එක වැඩි නම් ඔපැසිටි එක තව ටිකක් වැඩි කරන්න පුළුවන්. ඒ විදියට වැඩි කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ විදියට අර මේක ගන්න. අර ඉෆෙක්ට් එක ගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක මේ විදියට ටික ටික දාලා ඔයාලට මේක පොඩ්ඩ බ්‍රෂ් සයිස් එක තව පොඩ්ඩ පොඩි කරලා හිමීට ඉවසීමෙන් කරන්න පුළුවන්. මේ පෝස්ට් ප්‍රොසෙස් එක අනිවාර්යෙන් ඉවසීමෙන් කරන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ අනිත් පැත්තට දැන් මේ පැත්තේ කොළපාට වෙලා තියෙනවා ඔයාලට පේනවා. ඉතින් ඒක ටික මට මෙහෙම නැති කරන්න පුළුවන්. පොඩ්ඩ අපෝ කළු පාටින් බ්‍රෂ් කරලා ගත්තොත් ඊට පස්සේ මේ විදියට අරගෙන මම ආපහු පාරක් වයිට් එකට දාලා මේ විදියට මම මාස්ක් කරනවා. එතකොට මම මේක නම් පොඩ්ඩක් ඔපැසිටි එක අඩු කරනවා. මොකද දුරට යන්න මේ රස්නේ ගතිය අඩු වෙන හින්දා ඒත් අර ඒ ටිකක් රත් වෙලා තියෙන ගතියක් එන මම පොඩ්ඩක් ඒක පේන්ට් එක දානවා. ඉතින් ඒ විදියට මට පුළුවන් ඒ වගේ පොඩි ලුක් එකක් ගන්න. රයිට්, දැන් වඩ පේන විදිහ පොඩ්ඩක් ඒක නියන් තැඹිලි පාට පොඩි ගතියක් තියෙනවා. ආට ඕන නම් පුළුවන් හියු සැචුරේෂන් වලින් මේකේ කලර් එක පොඩ්ඩක් ඕන නම් වෙනස් කරගන්න මේ ලේයර් එකට දාලා. රයිට්, එතකොට ඔයාලට පේනවා ඒක ඔයාලට ඕන වෙන කලර් එකක් වුණත් දාගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට කලර් ඉන්ටෙන්සිටි එක වැඩි කරගන්න ඔයාලට තව දේවල් කරලා බලන්න පුළුවන්. රයිට්, සැචුරේෂන් එක වැඩි කරලා රයිට් එතකොට ඩාර්ක්නස් එකද ලයිට්නස් එකද මොකද කියලා නැත්නම් මෙතන කලරයිස් කියන ඔප්ෂන් එක දීලා ඔයාලට පුළුවන් කෙලින්ම මේ විදියට සැචුරේට් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙන්න පුළුවන්. ඉතින් මම මේ වගේ ගානකට අරගන්නවා. මේ වගේ ගානකට අරගෙන ඔයාලට මේ විදියටම මේ මාස්ක් එකට ගිහිල්ලා මෙන්න මෙතනත් ඔයාලට මේ විදියටම දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ විදියට දෙනකොට මෙතනත් මෙන්න මේ රත් වෙච්ච ගතිය අපිට ගන්න පුළුවන්. ඒකෙන් අපි ඒකෙන් අපිට හොඳ ඉෆෙක්ට් එකක් එනවා. නිකන් අර රත් වෙච්ච ගතිය. ඊට වඩා තව ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට දැන් ගොඩාක්ම ෆොටෝෂොප් කියන්නේ සාමාන්‍යයෙන් දන්නේ කෙනෙක් නම් තව මීට වඩා ක්‍රම බලන්න පුළුවන්. මම අර නිකන් රෆ් අයිඩියා එකක් තමයි දෙන්නේ. ඊට පස්සේ දැන් ඔයගේ ওই විදියට අපි කරා කිමුකෝ. ওই විදියට කරාට පස්සේ මේක මම ගෲප් කරලා ඒක මම ආපහු පාරක් තව ලේයර් එකක් විදියට ඩුප්ලිකේට් කරගන්නවා. දැන් අපේ තව ස්ටෙප් එකක් ඉවරයි. ඊට පස්සේ මම කරන්න යන්නේ අර මේ දුම වගේ එනකොට කොහොමද මේ ටික අර මේ 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 නිකන් අර එතන නිකන් අර නිකන් අමුතු අමුතු view එකක් නේ තියෙන. දැන් අර මෙතන ගත්තොත් ඔයාලට පේනවා මේ නිකන් අර බොඳ වෙලා ගිහිල්ලා අර ඒ වගේ ගතියක් නේ තියෙන. එතකොට ඒක ගන්න ඕනේ. ඉතින් ඒක ගන්න කලින් මොකද මම කරන්න ඕනේ මේ depth of field එකේ effect එක, ඒ කියන්නේ අර පිටිපස්සේ background එක blur වෙච්ච ගතිය ගන්න ඕනේනේ. එතකොට මම මේකට කරන්නේ මේ විදියට අපි අලුතෙන් අරගත්ත copy එක අරගෙන ඒක තව copy එකක් දාලා ඒකේ උඩ copy එකට ගිහිල්ලා උඩ copy එකේ layer එක select කරලා filter blur ගිහිල්ලා ඊට පස්සේ blur එකේ gaussian blur එක දෙනවා. ගාෂින් ප්ලේ එක දුන්නාට පස්සේ ඔයාලට ප්‍රිවියු එකත් මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතනින් ප්‍රිවියු එක ඔන් ඔෆ් කර ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ඕනේ ගානකට වඩා ඕනේ ගානකට වගේ ප්‍රිවියු එක ආවට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මෙතන ඕකේ දීලා ඊට පස්සේ මේක මාස්ක් කරන්න. එතකොට මේක මාස්ක් කරද්දී තව විදිහටම මාස්ක් එක සිලෙක්ට් කරලා කන්ට්‍රෝල් ඉන්වර්ට් දීලා ඊට පස්සේ ඔයාලට පුළුවන් කොයි ඒරියා එකටද මේක එන්න ඕනේ කියලා දෙන්න. රයිට්. එතකොට මේකෙදී ඔපැසිටි එක අපි වැඩි කරමු. ඔපැසිටි එක වැඩි කරලා අපි උඩ ටික මේ විදියට බ්ලර් කරලා ගමු. රයිට්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදියට මේ සෙට් එක මේ වගේ බ්ලර් කරලා ගන්න. මේ විදියට. ඒ විදියට බ්ලර් කරලා ගත්තට පස්සේ දැන් ඔයාලට පේනවා අපි කායකේ කොටස් ටිකත් ඒ විදියටම ගියා. ඊට පස්සේ ඔයාලට පුළුවන් කායකේ ටික අයින් කරන්න මෙතන කළු පාට සිලෙක්ට් කරලා
මෙන්න මේ විදිහට වාඩ බලන් ආයමක් පාරක් අර ඇඩ්ජස්ට් ටිකත් බේරගෙන කායකේ ටික මේ මාස්ක් එකෙන් අයින් කරලා දාන්න. එතකොට බෑක්ග්‍රවුන්ඩ් එක විතරයි බ්ලර් වෙලා තියෙන්නේ. එතකොට ඔයාලට ඩෙප්ත් ඔෆ් ෆීල්ඩ් ඉෆෙක්ට් එකක් අර ෆේක් එකක් ගන්න පුළුවන්. මේක ඔයගලන්ට ඕන නම් රෙන්ඩරින් එකේදීත් කරන්න පුළුවන් මේ විදිහටම නැතුව, රයිට්. ඊට පස්සේ අපි බලමු මේ විදිහට අපි මේ ටිකට අග්ගාලා බ්ලර් එක අයින් කරගන්නවා. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ ඇඩ්ජස් එහෙම බේරගෙන පොඩ්ඩක් තව ටිකක් හිමීට වැඩේ කරන්න. මම දැනට ඉතින් ටක් 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 ගාලා කරගෙන යනවා. ඊට පස්සේ ඔය විදියට ගියාම මේ විදියට ලයිට් ටිකක් බේරනවා, රයිට්. මේ ටිකක් බේරනවා, මේ ටිකක් බේරනවා. මගේ ඉතින් බෑග්ග්‍රවුන්ඩ් එකත් එනවා, ඒක ගණන් ගන්න එපා මම මොකද ඉක්මනට කරන නිසා. මේ විදියට මේ ටික අරගෙන දාන්න. ඉතින් පෙන් ටූල් එක පුරුදු එක්කෙනෙක් ඉන්නම් ඒගොල්ලන්ට පුළුවන් පෙන් ටූල් එකෙන් මුලින්ම අර මේ වගේ තියෙනවා නම් කායක වෙනම රෙන්ඩර් කරගන්න. බෑග්ග්‍රවුන්ඩ් එක නැතුව සිලෙක්ෂන් එකක් දාගෙන හිම මොකරි වැඩක් කරන්න පුළුවන්. රයිට්. ඔව් දැන් මම හිතන්නේ හරි ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඉතින් දැන් පොඩ්ඩක් ඔන්න බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් වෙලා අර නිකන් අමුතු කායකට පොඩි අර පොප් අප් ගතියක් එනවා. ඊළඟට අපි අර කිව්වා වගේ දැන් මේක මේ දෙකම ගෲප් කරලා ඒකේ කොපි එකක් අරගෙන අපි ඒක මර්ජ් කරගමු. මර්ජ් කරාට පස්සේ තව ෆිල්ටර් එකක් තියෙනවා. මේ ෆිල්ටර් එකේ තියෙනවා ඩිස්ටෝට් කියලා, බලමු නොයිස් එක, ස්ටයිලයිස්. ස්ටයිලයිස් එකේ ඩිෆියුස් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේ ඩිෆියුස් කියන ඔප්ෂන් එකකින් වෙන්නේ මෙන්න මේ වගේ ටෙක්ස්චර් එකක් හැදෙන එක. එතකොට මේ ටෙක්ස්චර් එක මේ විදිහට අරගෙන මට පුළුවන් මේකට ඕකේ දීලා පොඩ්ඩක් ඉන්න මේක ඩුප්ලිකේට් එකක් දාගෙන ඊට පස්සේ මම මේ ඩිෆියුස් ෆිල්ටර් එක දෙන්න. ඊට පස්සේ ඩිෆියුස් ෆිල්ටර් එක මේ විදිහට දුන්නට පස්සේ ආට පුළුවන් ඒක මාස්ක් කරලා ඊට පස්සේ ඒක ඉන්වර්ට් කරලා ඒක ඕනි තැනට විතරක් මාස්ක් එක උඩ සුදු පාටෙන් මේ විදිහට දෙන්න. එතකොට ඔයාලට පේනවා ඇති අර නිකන් පොඩ්ඩක් එතන අර්ධුමක් යනවා කියන ෆීලිං එක පොඩ්ඩක් එනවා. ඊට පස්සේ ඔයාලට එක මෙතන දෙන්න පුළුවන්, මෙතන දෙන්න පුළුවන්, රයිට්. ඒකෙන් පොඩි ඉෆෙක්ට් එකක් එනවා එතන අර්ධුමක් වගේ එතන වටේට තියෙනවා. ඊළඟට අපිට ඒක ආවට පස්සේ අපිට ඕනනම් ලයිට්ස් ටික පත්තු කරන වැඩේ කරන්න පුළුවන්. වෙනමම ලේයර් එකක් අරගෙන ඒ ලේයර් එකේ ඔයාලට පුළුවන් ඔයගේ ලයිට් එකේ පාට අරගෙන ඊට පස්සේ ඒ ෂේප් එකට අඳින්න මෙන්න මේ විදියට, රයිට්. මේ විදියට ඔයාලට පුළුවන් ඒ ෂේප් එක මේ විදියට ඇඳගන්න. ලොං ටිකක් වෙන පල්ලෙහා ලේයර් ටික ඕෆ් කරොත් මේ විදියට තමයි ඇඳෙන්නේ. ඉතින් ඔයාලට මේක ෂාප් එජස් තියෙන විදියට අරගෙන හදන්න පුළුවන්, රයිට්. මේ විදිහට කැමති විදිහට ලයිට් ටික අරගෙන ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක ඩබල් ක්ලික් කරලා ඊට පස්සේ මේ අවුටර් ග්ලෝ කියන ඔප්ෂන් එක දෙන්න. අවුටර් ග්ලෝ කියන ඔප්ෂන් එක දීලා ඔයගලන්ට පුළුවන් මේ විදිහට කැමති කලයක දීලා ඒක සුදු නම් සුදු, ඒ විදිහට කැමති කලයක දීලා එතන සයිස් එකෙන් ඒ දේවල් වලින් ඒ ලයිට් එකේ ගතිය කන්ට්‍රෝල් කරන්න, රයිට්. මෙන්න මේ විදිහට ඔපැසිටි කන්ට්‍රෝල් කරලා මේ විදිහට දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් තව ලේයර් එකක් දාලා මේ කලයකින්ම බ්‍රෂ් එක පොඩ්ඩක් ලොකුවට අරගෙන අපි හිතමුකෝ දැන් මෙන්න මේ වගේ ලයිට් එක තියෙන. දැන් මේ වගේ ලයිට් බීම් එක තියෙන. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ ලයිට් බීම් එක වගේ නිකන් මෙහෙම දාලා, රයිට්. මේ වගේ ලයිට් බීම් එකක් මේ විදිහට දාලා ඊට පස්සේ මේකේ ඔපැසිටි එක අඩු කරන්න, එහෙමත් නැත්නම් පොඩ්ඩක් මේ ෆිල්ටර්ස් මෙතනින් දාලා බලන්න පුළුවන්. මේ බ්ලෙන්ඩින් මෝඩ්ස්, හරි, මේ බ්ලෙන්ඩින් මෝඩ්ස් නිකන් දාලා බලන්න සෙට් වෙන එකක් තියෙනවද කියලා. එහෙම නැත්නම් රයිට් මෙන්න මේක ලිනියර් ලයිට් එකකුත් හොඳයි. ඊට පස්සේ විවිඩ් ලයිට් එක පොඩි කහපාට එළියක් එනවා, රයිට්. මේ වගේ ඔයගොල්ලන්ට පුළුවන් මේ බ්ලෙන්ඩින් මෝඩ් එකක් හොඳට වැඩ කරනවද කියලා බලන්න. මට හිතෙන්නේ ලිනියර් ලයිට් එක හොඳයි වගේ. ලිනියර් ලයිට් එක දාලා ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මෙහෙම
ඒක තව චුට්ටක් අඩු කරා. ඉතින් මේ වල හැමලේම රීනේම් කරගන්න. දැන් මේක නම් ලයිට් බීම් කියලා දාන්න පුළුවන්. ඊට පස්සේ මේක ලයිට්ස් මේක ඇත්තටම ෆොග් ලයිට්ස් නේද අපි කියන්නේ. ෆොග් ලයිට්ස් කියලා දාන්න පුළුවන්. ඊට පස්සේ මේ විදියට ඒක ඇල්ලලා හදා ගන්න පුළුවන්. ඊළඟට මේ ඔක්කොම එකතු කරලා ඔයගොල්ලන්ට තව ඒ ස්ටේජ් එක ෆෝල්ඩ් එකකට දාලා ඒකෙත් තව ඩුප්ලිකේට් එකක් අරගෙන ඒක එඩිට් කරන් යන්න පුළුවන්. ඉතින් ඒක එඩිට් කරන් යනකොට ඔයාලට තව මොන හරි ඇඩ්ජස්ට්මන්ට්ස් තියෙනවා නම් කරගන්න පුළුවන්. නිකන් අපි ගත්තොත් අපේ ඩොජ් ටූල් එක නැත්තම් ඩොජ් ටූල් එක අරගෙන ඩොජ් එක නෙමෙයි අපි ගන්න බර්න් ටූල් එක. එතකොට මොකද බර්න් එකකින් වෙන්නේ කළු පාට වෙන එක, ඩොජ් එකකින් වෙන්නේ ඒකේ කලයක වැඩි කරන එක. එතකොට බර්න් එක අරගෙන අපි පොඩ්ඩක් බර්න් ඉෆෙක්ට් එකක් දාලා මේ විදිහට ටයර් එක එහෙම පොඩ්ඩක් වැඩිපුර පොඩ්ඩක් කළු පාට කරලා ගන්නවා. මට නිකන් හිතුනේ එහෙම කරන එක හොඳයි කියලා. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් කර්වේච් එක අරගෙන හැම වෙලාවෙම මම අර කලිනුත් කිව්වා වගේ S හැඩේ කර්ව් එකක් තියන්න. මොකද එතකොට පොඩ්ඩ අර සිනමැටික් ලුක් එක කියන කෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට ඒකේ පොඩ්ඩක් ඉන්ටෙන්සිටි එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඊළඟට මෙතන ෆොටෝ ෆිල්ටර්ස් ඕනනම් දාන්න පුළුවන්. රයිට්. දාලා බලන්න පුළුවන්. ඔරෙන්ජ් එක හොඳයි වගේ. රයිට්. ඊට පස්සේ ඕගොල්ලන්ට ආපහු බ්‍රයිට්නස් එක අඩු කරන්න ඕනේ නම්, ඊට පස්සේ කන්ට්‍රාස්ට් එක අඩු කරන්න ඕනේ නම්, ඒ දේවල් ආපහු ආයෙත් ෆොටෝ එක බැලන්ස් කරන්ඩ හදා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මෙන්න මේ රෙන්ඩරින් එක හැදුවේ. ඉතින් ඒකෙදී ඕගොල්ලන්ට තව අර ඕගොල්ලන්ට පේනවා මම ඊට වඩා අරක පොඩ්ඩක් ටයිම් අරගෙන හදපු නිසා ඒක පොඩ්ඩක් මම හැම පැත්තෙම බැලන්ස් වෙන්න හදලා තියෙනවා කියලා. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් අර මම කලින් වීඩියෝ එකේදී බෑග්ග්‍රවුන්ඩ් එකට කැමරා ඩර්ට් එකක් ඒ විදිහට දැම්මා වගේ ස්මෝක් PNGs Google එකෙන් සර්ච් කරලා මේකට දාලා ස්ක්‍රීන් දාලා ඔපැසිටි අඩු කරලා ලස්සන්ට ප්ලේස් කරලා හදාගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් ගන් ස්මෝක් කියලා Google එකේ සර්ච් කරලා ඒ වගේ ස්මෝක් එකක් අරගෙන මෙතනට දාලා මකලා එහෙම තියලා හදාගන්න. ඉතින් ඔන්න ඔය විදිහට ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ රෙන්ඩරින් එක තව ටිකක් ලස්සන කරගන්න මේ වගේ දේවල් වලින්. ඉතින් ඕගොල්ලන්ට තේරෙනවා ඉතින් Photoshop වලින් වුණත් ඕගොල්ලන්ට රෙන්ඩරින් එකකට ගොඩක් දේවල් ඇඩ් කරන්න පුළුවන්. හැබැයි ඉතින් personally ඕගොල්ලන්ට ඒක Photoshop වලින්ම නැතුව original render එකේදීම කරන්න පුළුවන් දේවල් ටික පුළුවන් තරම් කරන්න කියලා තමයි මම recommend කරන්නේ. සහ ඊට පස්සේ අර හදාගන්න මේ කියන්නේ ලේසියෙන් කරන්න පුළුවන් දේවල් ටික Photoshop එකකින් කරලා අර ඒ වගේ දේවල් කරන්න. මොකද නැත්තම් රෙන්ඩරින් එක සවුත් වලටම කරලා ඊට පස්සේ ඔක්කොම ටික Photoshop එකෙන් එඩිට් කරන්න තියාගන්නත් එපා. ඉතින් ඔන්නෝමයි වැඩේ. ඉතින් කාර් එන්ඩ් චැලෙන්ජ් එකට දැනට අශේන් ප්‍රභාතුයි චන්දික සමරකොඩි දෙන්නම දාලා තිනවා. ඉතින් මම හිතන්නේ තව කීප දෙනෙක් ඉන්නවා දාන්න. ඉතින් ඒ හැමෝටම ගුඩ් ලක් කියලා කියනවා. ඊට පස්සේ අපි ඉස්සරහට මේ ඔක්කොලාගෙම රෙන්ඩ් චැලෙන්ජ් එකට දාපු කට්ටියට අපි කතා කරලා පුළුවන් නම් බ්‍රේක් ඩවුන් එකක් අරගෙන අපි මේ විදිහ පොඩි chat එකක් දාන්න බලමු. එතකොට අනිත් අයටත් ඉන්ස්පයර් වෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ ඉස්සරහා ක්‍රියේෂන්ස් කරනකොට මේ වගේ ඉස්සරහා තරඟ වලට දාන්න. ඉතින් කාර් රෙන්ඩ් චැලෙන්ජ් එක 2022 දීත් අනිවාර්යෙන් තියෙනවා. ඉතින් දැම්ම වුණත් ඕගොල්ලන්ට ඒ වැඩේ පටන් ගන්න පුළුවන්. ඒකේ තරඟයේ නීතිය වල හැටියට ඒගොල්ලෝ කියනවා ඒක පබ්ලික් දා ඒ කියන්නේ කලින් දාපු එකක් වෙන්න බෑ කියලා. එතකොට ඕගොල්ලන්ට පුළුවන් දැන් ඉඳලම හොඳට ටයිම් එක කන්සියුම් කරලා ඒ කියන්නේ ටයිම් එක හොඳට අරගෙන හිමීට දැම්ම ඊළඟ අවුරුද්දේ කාර් රෙන්ඩ් චැලෙන්ජ් එකට හොඳටම සුපිරිම වැඩ දැම්ම පටන් අරගෙන හැබැයි පබ්ලික් කොහෙවත් දාන්න නැතුව ඊට පස්සේ කම්පිටිෂන් එක පටන් ගත්තට පස්සේ වර්ක් ඉන් ප්‍රෝග්‍රෙස් වල දාගෙන ගිහිල්ලා ඒ විදියට පටන් ගන්න දෙයක් කරන්න පුළුවන්. මොකද නැත්තම් රෂ් එකේ ඕක අන්තිමේදී කරන එක අමාරු නිසා. ඉතින් ඔන්න ඔය විදියට තමයි වැඩේ තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට ඊට පස්සේ ෆයිල් එක සේව් කරගන්න එක මම හිතන්නේ පුළුවන් සේව් කරගන්න ෆයිල් ගිහිල්ලා සේව් ඇස් ගිහිල්ලා ඊට පස්සේ ඊට සේව් කරගන්න එක මම හිතන්නේ ඕගොල්ලන්ට පුළුවන් සේව් ඇස් දීලා ඊට පස්සේ JPG හරි PNG හරි ඕගොල්ලන්ට ෆයිල් ෆෝමැට් එක සිලෙක්ට් කරලා සාමාන්‍ය PNG තමයි ක්වලිටි එක ටිකක් වැඩි. ට්‍රාන්ස්පරෙන්සි එක සේව් කරගන්න පුළුවන් සහ ක්වලිටි එක අතින් පොඩ PNG වැඩි. එතකොට ඒක ඕගොල්ලන්ට PNG ටයිප් එකට වගේ මේ ඉමේජ් එක සේව් කරගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ අපි එහෙනම් තවත් පෝස්ට් ප්‍රොසෙසින් ඒ කියන්නේ තව මොන හරි එහෙම වෙනස් විදියකට තව ටූල්ස් ටිකක් එහෙම දාගෙන නැත්නම් වෙනස් වර්ගවල පෝස්ට් ප්‍රොසෙසින් එකක් අරගෙන අපි ඉස්සරහටත් තවත් ටියුටෝරියල් එකකින් හම්බෙමු. එහෙනම් ඔයාලට සුබ දවසක්.